අපේ රටේ අධ්‍යාපනයේ අලුත් සම්දිස්ථානයකට අපි සියලු දෙනාම පැමිණ සිටිනවා. අපේ රට ආර්ථික අතින් කිසියම් දුරකට තාමත් පසුපසින් සිටින රටක් වුණත් අධ්‍යාපනයෙන් අපි බොහෝ ඉදිරියෙන් සිටිනවා. අපට නිදහස ලැබුණු මුල් වකවානුවේ වසර 1950 60 දක්වා අපේ රටේ ඒකපුජ්‍යල ආදායමෙන් 3/1 එදා කොරියාවේ ඒකපුජ්‍යල ආදායම. බඩගින්නෙන් අනාථ භාවයෙන් බොහෝ දික් විඳපු රටක් කොරියාව. අදටත් අපේ රටේ දුගී දුප්පත් ජනතාව වාසය කරන ප්‍රදේශවලට කියන්නේ කොරියාව කියලා. නමුත් අද අපි අවුරුදු 50කට පස්සේ ආපහු හැරිලා බලනකොට කොරියාවේ ඒකපුජ්‍යල ආදායම අපේ වගේ 12 ගුණයක් වෙනවා. ඒ වගේම අද ලෝකයේ විශාලතම නැව් තැනීමේ සමාගම කියන්නේ කොරියාවේ. ඒ වගේම අධිතාක්ෂණික ශාස්ත්‍රයේ අපිට අමතක කරන්න බෑ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික තාක්ෂණික ශාස්ත්‍රයේ අද ඉදිරියෙන්ම සිටින සමාගම ඒ සමාගමත් කොරියාවේ සමාගමක්. ඒ වගේම කොරියාව තමයි ලෝකයේ විදුලි පණිවිඩ තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් හොඳින්ම සම්බන්ධිත වූ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය. ඒකත් අපට ලොකු ආදර්ශයක්. ඒ වගේම අපි දන්නවා විශාල වාණේ කර්මාන්ත වගේ යෝධ ව්‍යාපාර අතිවිශාල ප්‍රමාණයක් කොරියාවේ තියෙනවා. හැබැයි කොරියාවේ වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය මුළු ඉඩම් ප්‍රමාණයෙන් 15%. අපේ රටේ වගේ නෙමෙයි බොහොම දුෂ්කරතා මැද ඒ රටේ ජනතාව අවදි වී තිබෙනවා. එදා අපි අවමානයට කිව්වා කොරියාව කියලා. නමුත් අද අපේ දරුවෝ රැකියාව හොයාගෙන පෝලිං ගහලා ඉන්නවා කොරියාවේ. ඉතින් මේ ආශ්චර්යය ආසියාවේ ආශ්චර්යයක් කොරියාව. කොරියාව ඒ කාලේ ආදර්ශයට ගත්තේ ජර්මනිය. ජර්මනියට කිව්වේ ඒ කාලේ රයින් ගඟේ ආශ්චර්යය කියලා. ඒ කොරියාවේ හිටපු නායකයෝ ඉතා කැපවීමෙන් කටයුතු කළ ඒ රයින් ගඟේ ආශ්චර්ය ආදර්ශයට අරගෙන ආදර්ශමත් කොරියාවක් ගොඩනගලා තියෙනවා. ඒක මා හිතන්නේ අපේ දූ දරුවන්ටත් ලොකු ආශිර්වාදයක් ආදර්ශයක්. විශේෂයෙන් අධ්‍යාපනය පැත්තෙන් අපි බොහෝ ඉදිරියෙන් සිටිනෝ. නීතිඥ වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, උසස් අධ්‍යාපනය අද බහුතරය කාන්තාව. ඒක මේ ලෝකයේම ගත්තත් ලංකාවට එතනිනුත් මුල් තැන ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ දරුවන්ගේ අධ්‍යාපනය අපට ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම අපේ රටේ දුගී දුප්පත් පවුල්වල ජනතාවට කවුරු මොනා කිව්වත් මේ නිදහස් අධ්‍යාපනය නිසා තමයි ඉහළට එන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ දොරටුව වහන්න කිසිම රජයකට හැකියාවක් නැහැ. කළ යුතුත් නෑ. මේ රජයේ කිසිසේත් එවැනි දෙයක් කරන්නෙත් නෑ. තවදුරටත් අපි අපේ නිදහස් අධ්‍යාපන අවශ්‍යතා ඒ හැකියාවන් වැඩි වැඩියෙන් පුළුල් කර ගැනීම අවශ්‍ය කරනවා. ඒ සඳහා පියවර ගනිමින් තිබෙනවා රජය. ඒක තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලකුණ. ලෝකයේ දියුණු රටවල් වලට සාපේක්ෂව හොඳ සාක්ෂරතාවයක්, හොඳ පරිගණක සාක්ෂරතාවයක්, ඒ වගේම හොඳ ආයු කාලයක්, හොඳ කාන්තා සහභාගිත්වයක් කියන මේ සමාජ සාධක සියල්ලම අපට ලැබිලා තියෙන්නේ අධ්‍යාපනය නිසායි. නිදහස් අධ්‍යාපනය නිසා. ඒ නිසා ඒ අධ්‍යාපනය ශක්තිමත් කිරීම අපි හැමෝගෙම තීරක වගකීමක් වෙනවා. එතනදී මා හිතනවා අපිට සෑම දෙනාගේම සහයෝගය ලැබේ.